ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් LT ලකී ගණී YouTube channel එතුලින් ගෙන තවත් වීඩියෝවක් සමගින් එකතු වුණාට ඉතින් අද දවසේදී ඔයාලට කියලා දෙන්න යන්නේ පෙට්‍රියා වැලිබිලි ශාකයේ ඇටයක් මගින් කොහොමද පැලයක් නිවැරදිව ලබා ගන්න කියලා. ඉතින් ගෙවතුගාව සම්බන්ධයෙන් සහ මල්වගාව සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න කැමති නම් LT ලකී ගණී YouTube channel එක subscribe කරලා ඊට හා පැත්තේ තියෙන notification bell all icon එක click කරලා තියාගන්න කියලා. සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද එහෙම click කරලා තිබ්බොත් මම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එකට like එකක් දාන්න කියලා සියලු දෙනාගේම ආදරයෙන් මතක් කරනවා. අපි යමු එහෙනම් වීඩියෝට. මේ ශාකේ මේ මල්වල තමයි තියෙන්නේ ඇට. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ වගේ මලක් අරගෙන. මේ වගේ මලක් අරගෙන ඕගලන්ට බලන්න පුළුවන්. මේ තියෙන්නේ ABJ. දැන් සමහර ඒවා තියෙනවා මම කඩලා පෙන්නන ඕගලන්ට. සමහර ඒවා තියෙනවා ඒවා පැලවෙන්නේ නැහැ. හොයාගන්න ක්‍රමයක් තියෙනවා මම කියන්නම් කොහොමද. දැන් මේ BJ හරි පුංචි. ඒක පැලවෙන්නේ නැහැ. අනික ඕගලන්ට පේනවා ඇති මේ BJ වියලිලා තමයි තියෙන්නේ. දැන් මම එකක් පෙන්නන ඕගලන්ට. පොඩ්ඩක් මහත ඝනකමට තියෙනවා එන්නේ බීජ තමයි ගන්න ඕනේ. අමෙදී මේ බලන්න මේ බීජේ. මේ මලේ මේ බීජේ. මම ඕගලන්ට මේක කඩලා පෙන්නන්නම්. කඩන්න ඉස්සෙල්ලා මම වෙනස පෙන්න දෙන්නම්. මේ බලන්න මේ බීජෙත් එක්ක වෙනස. මේක පොඩි, මේක ලොකුයි. එතකොට මේ බීජ තමයි පැලවෙන්නේ. දැන් ඕගලන්ට බලන්න පුළුවන්. මෙන්න මෙහෙම මම ඕගලන්ට කඩලා පෙන්නන්න. මේ දින බීජේ. මේ තින් ඔන්නෝග තමයි පැලවෙන්නේ. මම පෙන්නන්න ඕගලන්ට පැලගන්න විදිහ. මුලින් මම මේ බීජ ටික එකතු කරගන්නවා පැලවෙන ටික. ඔගොල්ලෝ පැලවෙන්න තියවා පැල කරන්න යන්න එපා. ඒක බොරු වැඩ. දැන් මේක එහෙම හොඳින් පැලවෙනවා. මම ඉතින් මෙන්න මේ වගේ බීජ ටිකක් තෝරගත්ත ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ බීජ ටිකෙන් මම බීජ තුනක් තෝරගත්ත උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පෙන්වන්න. මම මේකෙදි මාධ්‍ය පාවිච්චි කරනකොට වැලි කොටස් එකයි මතු පිටපස් කොටස් එකයි අරන් තියෙනවා. අපි දැන් මේ දෙක මික්ස් කරන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය මෙන්න මේ ආකාරයට මේ බතුලට දමගමු. ලොකු ගල් කැට දිනන නම් අයින් කරගන්න. මේ වගේ ගල් කැබලි අයින් කරගන්න. හරි මෙන්න මේ විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ මිශ්‍රණය. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි මෙන්න මේ බීජේ මෙන්න මේ වගේ අපි මෙහෙම අනිනව පොඩ්ඩ. ඔය වගේ පල්ලෙහාට කරලා තියෙනවා. ඊට පස්සේ මේ බීජෙත් ඒ විදිහටම පල්ලෙහාට කරලා යටට යන්න අන්නවා. ඊට පස්සේ අනිත් බීජෙත් අපි මෙන්න මේ විදිහට එනගමු. හරි දැන් අපි බීජ තුන පැල කරලා ඉවරයි. අපි බලමු කොහොමද ඉස්සරහට පැල වෙන්නේ කියලා. මේ විදිහට තමයි ඇනලා තියෙන්නේ. වෙන නැති. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි මාසයකට ආසන්න කාලෙකදී පැල වුණහම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඔයාලට හොඳට පේනවා ඇති. ඉතින් මෙතනත් පැලයක් තියෙනවා. ඒ වගේම මෙතනත් පැල වීගෙන එන පැලයක් මාසයකට ආසන්න කාලයක් ගියාම තමයි මේ වගේ වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් හොඳටම පැල වෙලා මේක ටක් ගාලා පැල වෙලා කොලේ දැන් හයිය වෙලා තියෙන කොලේ. උගලන්ට සද්දෙත් පොඩ්ඩක් ලාවට ඇහෙනවා ඇති. ඉතින් ඔන්න ඔහොම තමයි පෙට්‍රියා ශාකය නිවරදිව ඇට මගින් පැල කරගන්නේ. මෙන්න දැක්ක. මෙදින් බීජේ මේ වෙනකොට පෙට්‍රියා බීජ වලින් ලබාගත් පැල දැන් ගොඩක් ලොකු වෙලා තියෙනවා නිරෝගීව. ඉතින් ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.
ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා කියලා සීල දනාගෙන්ම ආදරයෙන් මතක් කරනවා. ඔයාලට මේ වීඩියෝ එකේ මොනා හරි දෙයක් අමතරව දැනගන්න තියෙනවා නම් පල්ලෙහයින් කමෙන්ට් කරන්න පුළුවන්. මම හිතන්නේ අද දවසේදී ඔයාලා දැනගන්න ඇති පෙට්‍රියා ශාකයේ නිවැරදිව ඇටමගින් කොහොමද රෝපණය කරගන්න කියලා. ඉතින් ගෙවතු වගාව සම්බන්ධයෙන් සහ මල් වගාව සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න කැමති නම් LT Lucky Gani YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා සියලු දෙනාගේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙහා තියෙන පුංචි like button එක click කරලා සහයෝගයක් දක්වන්න කියලා සියලු දෙනාගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මිදි අතු පැල කරන වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කැමති නම් subscribe කරලා තියාගන්න.